අද දිනේ එස්එල් වේදිකාව මගින් කරන ලැබූ ආරාධන පිළිගෙන ඔබතුමා අපගේ වේදිකාවට පැමිණීම පිළිබඳව මම ප්‍රථමයෙන්ම ස්තුතිය ප්‍රකාශ කරනවා. අත වශයෙන්ම අපි කවුරුත් අධ්‍යාපන ලබන්න පාසලකට යනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ඒ වගේම ඉන් අනතුර විශ්වවිද්‍යාල ප්‍රවේශ වන උසස් අධ්‍යාපන කටයුතු සඳහා. ඔබතුමා ඇත්ත වශයෙන්ම විශ්වවිද්‍යාල පශ්චාත් උපාධි හදාරන ශිෂ්‍යයන් අතර ප්‍රසිද්ධ වන්නේ ආචාර්ය අජිත් රෝහණ කොළන්නේ යන නම. මම ප්‍රථමයෙන්ම ඉතාම ස්තුතිවන්ත වෙන අබේරත්න මැතිතුමාට මට මේ ආරාධනාව ලබා දීම සම්බන්ධව එස්එල් වේදිකාව වෙනුවෙන් අදහස් කීපයක් ඉදිරිපත් කරන්න. මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන්. පහේ ශිෂ්‍යත්වෙන් මම කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ගියා. එතනින් අටේ පන්තියට තමයි මම කොළඹ ආනන්ද විද්‍යාලයට අධ්‍යාපන වරම් ලැබුවේ. එතනින් මම උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා 1974 වෙනකන් කොළඹ ආනන්ද මහවිද්‍යාලයේ. 1974 උසස් පෙළ ලියලා ඉවර වෙනවත් එක්කම මට ඉතාම දුර්ලභ භාග්‍යයක් ලැබුණා පාසල් ශිෂ්‍යෙක් හැටියට. ඒ කාලේ තිබුණා ඇමරිකන් ෆීල්ඩ් සර්විස් කියලා සංස්කෘතික ශිෂ්‍ය හුවමාරු වැඩසටහනක් ඇමරිකාවෙන් අපිට ලැබිච්ච. ඔය ශිෂ්‍යත්ව 11ක් මං 1974 ලංකාවට ලැබිලා තිබුණා. මම ඉතාම තරංකාරී සම්මුඛ පරීක්ෂණ කීපයක් හරහා ගිහිල්ලා මමත් ඒ ශිෂ්‍යත්වයක් දිනාගන්න මට හැකියාව ලැබුණා. එතනදී මම අවුරුද්දක් ඇමරිකන් පවුලක් එක්ක ජීවත් වෙලා ඇමරිකන් ජන සමාජය ගැන හොඳ අත්දැකීමක් ලැබලා ඇමරිකන් පාසලකින් කොලොරාඩෝ ප්‍රාන්තයේ ලව්ලන්ඩ් කියන උසස් පාඨශාලාවෙන් මම මගේ අධ්‍යාපන ගමන නිම කරා. මම ලංකාවට එනකොට මම කොළඹ විශ්වවිද්‍යාලයට තේරිලා හිටියේ විද්‍යා පීඨයට භෞතික විද්‍යාව සහ ගණිතය ආශ්‍රිතව උපාධියක් කරන්ඩ. මම එනකොට මම ටිකක් ප්‍රමාද වෙලා 1975 ආවේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට. ඒක හින්දා මට තව අවුරුද්දක් බලන් ඉඳලා 1976 තමයි මට විශ්වවිද්‍යාලයට යන්න හැකියාව ලැබුණේ. එතනින් මම 79 මම උපාධිය ඉවර කළා. මගේ ප්‍රථම පත්වීම ලැබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ආචාර්ය මණ්ඩලයේ ගණිත උපදේශකවරයෙක් හැටියට. මම ඒ රැකියාව වසරකට කිට්ටු වෙන කාලයක් කරලා ඊට පස්සේ මම කොළඹ ස්ථිර රැකියාවකට ආපහු ආවා. පෞද්ගලික සමාගමක මං හිතන ඒකත් ලොකුම භාග්‍යයක් මං ජීවිතේ ලැබපු IBM සමාගමේ තමයි මට මුල්ම රැකියාව ලැබුණේ. IBM සමාගම කියන්නේ 1980 දශකයේ පුරාම ලෝකෙ තිබිච්ච හොඳම සමාගම හැටියට අපිට මේ හඳුන්වා දීපු සමාගම. ඉතින් එතනින් අපිට ලොකු වටිනාකමක් ජීවිතයට එකතු වුණා. සාරධර්ම පද්ධතියක් අපිට උරුම කරලා දුන්නා ඒගොල්ලෝ. මට හොඳට මතකයි අපේ මුල් දවස්වල අපිට ආයතනය ගැන දැනුවත් කරන කාලෙදී අපිට දීපු උපදේශයක් අපිට අදටත් අපේ ජීවිතවල ඉතාම ගැඹුරින් තැන්පත් වෙලා තියෙනවා. ඔබ කරන සේවය වෙනුවෙන් මුදල් ප්‍රතිලාභයක් හෝ මූල්‍යමය වටිනාකමක් තියෙන ත්‍යාගයක් කවුරුන් හරි ඔබ වෙතට යොමු කරොත් ඒක කාරුණිකව ප්‍රතික්ෂේප කරන්න කළමනාකරණය දැනුවත් කළා. ඒ කාරුණිකව ප්‍රතික්ෂේප කරලා ආපහු යවන ලිපිය කොපියක් පවා අපිට දීලා තිබුණා. එහෙම දෙයක් වුණොත් පාවිච්චි කරන්න කියලා සමාගම අපි වෙනුවෙන් ගොඩාක් වියදම් කරා. මුදල් අපිට විදේශ පුහුණු ලබා දෙන්නේ වගේ දේවල් වලට අපේ ප්‍රවර්ධනයේ උදෙසා මං හිතන්නේ වෙන කවුරුවත් නොකරන තරමෙන් අපි වෙනුවෙන් වියදම් කරා අපේ ප්‍රවර්ධනයටයි සුභ සාධනයටයි. නමුත් 92 වෙනකොට මට පොඩි ගැටලුවක් එතනදි මතුණා. මොකද වෘත්තීය ගමන් මගේ ඉස්සරහට ගියේ හරිම හෙමින්. මොකද මම අදටත් ওই දේ දකිනවා සමාජෙ වෙනවා. තාක්ෂණයේ පැත්තෙන් ඒ කියන්නේ ලෝකයේ අහස උසට යනකොට සමාගමක් අහස උසට යනකොට අර උසස් වීම ලබන්න තියෙන අවකාශය, ඒ වගේම අලුතෙන් සේවක මණ්ඩලය බඳවා ගැනීමට තියෙන අවකාශයෙන් එන්න අඩු වෙනවා. අපිට උසස් වීමක් හම්බුනේ සෑහෙන්න කලාතුරකින්. ඒ නිසා මම කල්පනා කරා මේ ඉබි ගමන ගිහිල්ලා තේරුමක් නැහැ. හරි මට වගකීතු තන්තුරකට යන්න නම් මම මෙතනින් ඉවත් වෙලා කොහොම හරි මේ ඊට අමතර සුදුසුකමක් ලබාගෙන ඊට වඩා ඉහළ වක්කීමක් දරන්න පුළුවන් තැනකට යන්න ඕනේ කියලා.
ඒ වෙලාවේදී මම තීරණය කරා ව්‍යාපාර කළමනාකරණයේ පශ්චාත් උපාධියක් කරලා ඒ හරහා මේ මගේ වෘත්තීය ගමන් මග පෞද්ගලික අංශ ආශ්‍රිතව ගොඩනංවා ගන්න. නමුත් ඒක නිසා මම රැකියාවෙන් ඉවත් වෙලා ඒ කාලය තුලදී මම මූල්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන උපදේශකවරයෙක් හැටියට ස්වයං රැකියා කරමින් කටයුතු කරා. ඊට පස්සේ ඒ දේ කරගෙන යන අතර වාරෙදී මට උපාධිය ඉවරුණාට පස්සේ මට ආපත් ආයිමත් අර දැනුම පිපාසය කියන එක ආවා. ඉතින් ඒක නිසා මම මේ තවත් පශ්චාත් උපාධියක් කරන්න තීරණය කරා. ඒ දෙවෙනි පශ්චාත් උපාධිය මගේ තියෙනවා එක දෙයක්. මම අදහසක් ඔළුවට આવොත් ඔළුවට ආපු මොහොතේ ඉඳන් ක්‍රියාත්මක වෙන කෙනෙක්. මම එතනදී මම එදා හිතිච්ච දවසේම පත්තරය අරන් බලනකොට එකම එක පශ්චාත් උපාධියක් තිබුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක්. මම මේකට අයදුම් පත්‍රයක් යොමු කරා. ඊට පස්සේ එහෙන් මට මේ මාව බඳවාගත්ත පාඨමාලාවට කොහොම හරි මේ මොකද පශ්චාත් උපාධියක උපාධියක් තියෙනවායි කියලා ඒගොල්ලෝ මේ තිබිච්ච හින්දා නුත් මට ආර්ථික විද්‍යාව විෂය ගැන මූලික අවබෝධයක්වත් තිබුණේ නැහැ පශ්චාත් උපාධිය පටන් ගන්නකොට. නමුත් මම පටන් ගත්තට පස්සේ තේරුම් ගත්තා මේක ඉතාම බැරෑරුම් කර්තව්‍යයකට මම අත ගහලා තියෙන්නේ. ඒ නිසා මම හිතුවා මේක මග පටන් ගත්ත දේ මම මග අතර අරින්නෙත් නැහැ. මම සාමාන්‍යයෙන් මගේ එහෙම තියෙනවා තවත් විනයක්, යමක් පටන් ගත්තොත් ප්‍රතිඵලයක් නැතුව අතාරින්නේ නැහැ. ඒ නිසා මේ මම තීරණය කරා තනියෙන් ඉගෙන ගන්නවයි කියලා. මම මාස 4ක් වගේ කාලයක් ඇතුළත දැඩි දුෂ්කරතා මැද්දේ, මොකද ලොකුම දුෂ්කරතාව තිබුණේ මේ ඒ කියන්නේ අර මහා බලශක්තිය අර්බුදේ තිබුණා 96. ඒකටත් මම වුණා තනියෙන් ඉගෙන ගන්න පටන් ගත්තා විතරයි. ඒ පාර මම කරපු වැඩේ ලයිට් කණුවක් යට තමයි පාඩම් කරේ. පොලිසියෙන් කියන්නේ පොලිස් මුරපලක් තිබුණා අර මේ මාදිවල ඔතනට කට්ටියට කියලා අර මේක ටික ආධ්‍යාරක්ෂිත කලාපයේ ඒ දවස්වල ලයිට් තිබුණා. ලයිට් කණුවක් යට පාඩම් කරා පාන්දර වෙනකන් පාඩම් කරලි වෙලා තමයි මගේ ඒ උපාධිය මම නිම කරේ, ඒ මූලික දැනුම ලබාගෙන. ඉතින් ඊට පස්සේ මට ඒ වෙනකොට අර පෞද්ගලිකංශයේ ඕනෑම සමාගමක වගේ ප්‍රධාන විධායක නිලධාරී තන්ත්‍රකට වගේ යන්න පූර්ණ සුදුසුකම් මම ලබාගෙන තිබුණා. නමුත් ඔය අතරවාදී මගේ ජීවිතේම වෙනස් කරපු දැන්වීමක් මම දැක්ක පත්තරේ තියෙනවා. සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට බාහිර කතිකාචාර්යවරයෙක් වුණේ කියලා කළමනාකරණය උගන්වන්න. මම අර දෙවෙනි උපාධියෙන් දැඩි වෙහෙසටපත් වෙලා හිටියේ. මං හිතුවා මම ටිකක් විවේක පාඩුවේ හිටියේ අපේක්ෂිත මට්ටමේ රැකියාවක් හොයාගන්නකම්. මම හිතුවා ඒක නිසා පොඩ්ඩක් මගේ අනිත් අය දැනුවත් කරන්ඩ මම ඉගෙනගත්ත දේවල් වලින් කොච්චර මට හැකියාවද තියෙනවද කියන එක උරගා බලන්න ඕනේ කියලා මම අරකට ඇඳුම් පත්‍රයක් යොමු කරා. මාව දකින්නෙත් නැතුව ඒගොල්ලන්ගේ ලේකකාධිකාරිතුමා කිව්වා හෙට මගෙන් ඇහුවා දුරකථනයෙන් ආමන්ත්‍රණය කළා හෙට ඉඳන් උගන්වන්න එන්න පුළුවන්ද කියලා. මං ඒත් ඇහුවා කොහොමද රාජ්‍ය ආයතනක දකින්නෙත් නැති කෙනෙකුට උගන්වන්න ඇරයුමක් දෙන්න කියලා. නෑ ආපහුම බලාගත්ත හැකි හෙට එනවද කියලා ඇහුවා. මං කිව්වා මම එන්නම්, මම මොනවද උගන්වන්න ඕනේ, මට කැමති ඕන දෙයක් මුල දවසේ උගන්වන්න කියලා කිව්වා. මං එදා තමයි මගේ ජීවිතේ මුල්ම වතාවට හමුදා කඳවුරකට ගිය දවස කිව්වොත් නිවැරදි. ටිකක් ආගන්තුක පරිසරයක් මට. ඊට පස්සේ නමුත් එතනට ගියාට පස්සේ මම ඇත්තටම යථාර්ථ දෙකක් දැක්කා. පළවෙනි දේ තමයි මට කලින් දෙන්නෙක් මේක අතහැරලා දාලා මේක මග අතහැරලා දාලා මේක අනියම් තන්තුරක් පැයකට 400ක් හම්බ වෙන තනතුරක්. ඉතින් ඒක නිසා මේක අතහැරලා දාලා ඒගොල්ලෝ යන්න ගිහිල්ලා දැන් පූර්ව දැනුම්වීමක් නැතුව මේ කාව හරි හොයාගන්නේ කියලා මේ වැඩේට වෙන කෙනෙක්ව. අපි එක දෙයක් තේරුම් ගන්න ඕනේ, අපි තනතුරක වගකීමක් බාරගත්තොත් එතනින් නික්මිලා යන එකත් අපි ගෞරවාන්විතව කරන්න ඕනේ. ඒ වගේ වගකීමෙන් කොහොම හරි ඒගොල්ලෝ හරි අසරණ වෙලා හිටියේ. මොකද හමුදා ඇකඩමි හරියට වෙලාවට වැඩ කරන තැන් අනුඛණ්ඩයක් බඳවා ගන්නකොට ඒගොල්ලන්ගේ නිශ්චිත දවසක් තියෙනවා. අහවල් දවසට ඉස්සෙල්ලා මේ අනුඛණ්ඩයක් අපි අවුරුදු දෙකක් පුහුණුව දීලා ඉවරලා හමුදා පාසල් තුනේ මේ වැඩ කටයුතු වලට බාර දෙනවා කියලා තුන්වෙනි අවුරුද්දේ. ඒගොල්ලන් හරි අසරණ වෙලා හිටියේ. අනුකණ්ඩ 12ට විභාගේ තියාගන්න විදිහක් නැතුව දේශන හතක් ඉතුරු වෙලා තියෙනවා. කොහොම හරි ඒ දේශන හත තියාගන්න නැතුව විභාගේ නිශ්චිත දවසට තියාගන්න බෑ. ඒ නිසා කාව හරි හොයාගෙන ඒ දේශන හතවත් කරගන්න අදහසින් තමයි මේ පත්‍රය දැන්වීම දාලා තියෙන්නේ. ඉල්ලලා තියෙන්නේ මං විතරයි. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට විකල්පයක් තිබුණ නැහැ මාව
ඒ කටයුත්තට යොමු කරගෙන දකින්නෙත් නැතුව පත්වීමක් දීලා ඒක මේක ඉටු කරගන්න කැරෙන්න. මම නමුත් අනිත් යථාර්ථය තමයි කියන්න කනගාටුයි. ඒ කාලේ යුද්ධය උච්චව පැවතිච්ච කාලයක්. කොළඹ දෙමාපියෝ තමුන්ගේ දරුවන්ව හමුදාවට එව්වේ නැහැ. සුපිරි පාසල් වලින් මං හිතන්නේ වැඩිමනොත් 100ක අනුඛණ්ඩයක ළමයි 5ක් වගේ ගානක් තමයි හිටියේ. සේරම හිටියේ දුරබැහැරින් ආපු ගම් වලින් ආපු දරුවෝ බහුතරයක්. ජීවිත එක දවසක්වත් ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන නැති, එක දවසක්වත් රැකියාව කරලා නැති, විශ්වවිද්‍යාලයන්ද ලකුණු මදි, උසස් පෙළ සමත් ශිෂ්‍ය තමයි ඒ කාලේ බොහොමයක් හමුදා පාසල් වල හිටියේ. ඉතින් මට ලොකු අභියෝගයක් වුණා, මම මේ ඉගෙනගත්ත දේවල් ඒ දරුවන්ට තේරෙන විදිහට කියලා දෙන්නේ කොහොමද කියලා. මම බොහොම සුවිශේෂී උපක්‍රමයක් අනුගමනය කරා. මේ මම පොතකින් උපුටාගත්තේ සංකල්පයක් විතරයි. ඒ සංකල්පය කොහොමද ප්‍රායෝගිකව අපි අවට ක්‍රියාත්මක වෙන්නේ කියන එක උදාහරණ වලින් ඉගැන්වුවේ. මේ ක්‍රමය අතිශයින් සාර්ථක වුණා. මේ දරුවෝ මම උගන්න දේ හොඳටම වටහා ගන්න බව මට තේරුණා. මම ඊට පස්සේ ඒගොල්ලන්ට දැනුවත් කරන්න අවශ්‍ය කරන අලුතෙන් දැනුම නිර්මාණය කරන්න පටන් ගත්තා. ඒ වගේ මම විෂයන් දෙක තුනක් හමුදාවට හඳුන්ලා දීලා තියෙනවා. අද වෙනකොට හමුදා මේ මෙච්චරකල් ලෝකෙ කොහෙවත් පාවිච්චි කරපු නැති ඉගැන්වීමේ කටයුතු වලට විෂයන්. ඒ වගේ ඊට පස්සේ එතෙන්දී මම ඊට පස්සේ මේ හේතුන් හින්දා මම ඒගොල්ලන්ගේ පෞද්ගලිකව ඒගොල්ලන්ගේ තියෙන ගැටලු වලට පුළුවන් මට්ටමින් උදව් කරා. ඉතින් ඒක නිසා මේ මම ඒගොල්ලන්ට පියෙක් වගේ චරිතයක් බවට පත් වුණා. නමුත් ඔය අතරවාදී මට මගේ ජීවිතේ ඉතාම අසීරුම ඉතාම නිවැරදි තීරණේ ගන්න වුණා. මට පෞද්ගලික අංශයෙන් රැකියා තුනක් ලැබුණා අපේක්ෂිත මට්ටමේ. ප්‍රධාන විධායක නිලධාරී තනතුරු, ඉහළ වැටුප් එක්ක සියලු වරප්‍රසාද සහිත. මම බොහොම අවබෝධයෙන් තීරණයක් ගත්තා. මම මේ රැකියා තුනම අතහැරියා. අර ජීවිතේ පරදුවට තියලා යුද පිටියට යන මේ දරුවන්ව දැනුමෙන් පෝෂණය කරන්න මට පුළුවන් තාක්කල් මම එතන රැඳෙනවා කියලා. නමුත් මේ හරහා මම ගොඩාක් ඊට පස්සේ අසීරුතාවයන් වලට පත් වුණා, ආර්ථික පැත්තෙන් විශේෂයෙන්ම. ඉතින් මම ගත්ත තීරණේ බර මං හිතන්නේ gedara එකටත් දැනෙන්නේ නැති. හරි, නමුත් අපි බොහොම ඉවසිල්ලෙන් හරි අපේ මේ මගේ කටයුතු මම ඉස්සරහට අරගෙන ගියා. හරි, අවුරුදු දෙකක් මම මේ විදිහට ඉතාම අසීරු ජීවිතයක් ගත කරේ තීරණය හරහා. නමුත් බොහොම අවබෝධයෙන් ගත්ත තීරණයකින්ද මට ඒක ගැටලුවක් වුණේ නැහැ ඒ අසීරුතාවය වලට මුහුණ දෙන්න. ඊට පස්සේ බොහොම අනපේක්ෂිතව මට 98 දී පවත්නා රජයෙන් ආරක්ෂක අංශ ආශ්‍රිත ඉතාම ඉහළ මට්ටමේ වගකීමක් බාර දුන්නා. ඒ කාලේ බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කරමින් හිටියේ රජය. පංචාණ්ඩු උපදෙස් මත ඒ හරහා තනතුරක් ඇති වෙලා තිබුණා. රාජ්‍ය බුද්ධි සේවයේ පර්යේෂණ අංශයක් ඇති කරලා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් එතනට පත් කරන්නේ කියලා. ඒකට මට නිර්දේශ කළා තිබුණා. මාව ඒ වෙනකොට මං කවුද කියනක වටහාගෙන හිටපු බොහොම සුවිශේෂී පුද්ගලෙක් හිටපු පොලිස්පතිවරයෙක් සිරිල් හේරත් මහත්මයා. ඊට පස්සේ මට ඒ පත්වීම ලැබුණා. මං හිතන්නේ මගේ ජීවිතේ මං දරපු ආශ්වාදජනකම අභියෝගාත්මකම තනතුර ඒකයි කිව්වොත් නිවැරදි. රාජ්‍ය ඒ වගේ තනතුරක ඉඳගෙන අපිට අනුපමේය මෙහෙවරක් කරන්න පුළුවන් රට වෙනුවෙන්. කොහොම හරි නමුත් මම එතනින් ඉවත් වෙලා මට යන්න වුණ අවුරුදු දෙකකට විතර වගේ පස්සේ. වෙන මොකක්වත් හින්දා නෙමෙයි, මට කියනර මේ අනිත් අයට වගේ විශ්‍රාම වැටුපක්. මට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුට අයිති වෙන වරප්‍රසාද සියල්ල මට එතනින් දීලා තිබුණා. නමුත් මගේ මම විශේෂ පත්වීමක් මත හිටියේ. ඒක නිසා ඒ තිබිච්ච අවිනිශ්චිතතාවය හින්දා මට සිදු වුණා එතනින් ඉවත් වෙලා යන්න. මොකද වැටුප ඇත්තටම පොඩ්ඩක් මගේ මට ජීවන මට්ටම පවත්වාගෙන යන්න මදි වුණා. ඒ නිසා මම ඒ වගේ කීප ගුණයක් වැටුප් ලැබෙන ඔස්ට්‍රේලියන් රජයෙන් මට ලැබිච්ච තනතුරකට මම ගියා. ඔස්ට්‍රේලියන් තානාපති කාර්යාලයට වෙළඳ කොමසාරිස්වරයා හැටියට. කොමාරි එතනින් ඊට පස්සේ මම එතන අවුරුද්දක් විතර කාලයක් ඒ තනතුර දැරුවා. ඒකත් ජීවිතේ ලපු හොඳ අත්දැකීමක්. ඊට පස්සේ එතනින් මට ආචාර්ය සමන් කැලේකම මට ආරාධනා කරා මේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් වෙලා ඉන්නේ කියලා එතුමා යටතේ අධ්‍යක්ෂක පරිපාලන සහ ආයතනික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂකවරයෙක් ඉන්නේ කියලා රායක රාජ්‍ය නුවණ අංශයට වැටෙන්නේ. මම එතන වගකීම දරනකොට මාත් එක්ක පශ්චාත් උපාධියට ඉගෙන ගත්ත මගේ සහෘදෙක් අමාත්‍යවරයෙක් වුණා කබීර් හෂිම් ඇතිතුමා.
වෘත්තීය පුහුණු හා උසස් අධ්‍යාපන ඇමති වුණා. කබීර් හෂිම් ඇමතිතුමා මට ආරාධනා කරා එතුමා යටතේ වගකීමක් බාරගන්නේ කියලා. අමාත්‍යංශය යටතේ ආධුනිකත්ව අධිකාරී, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම අධිකාරියේ සභාපති ධූරය. මම ඒ වගකීම මම හොඳින් ඉෂ්ට කරපු හින්දා මට එතුමා බාර දුන්න වෘත්තීය පුහුණු අධිකාරියත් මාත් ඒකෙත් මම මේ සභාපතිවරයා හැටියට හිටියා. ඒ අධිකාරි දෙක බලන අතරවාරදී මම බුද්ධිංශවල උපයාගත්ත කීර්ති නාමයක් තිබුණ පර්යේෂණ කටයුතු වලට. ඒ හින්දා මට පවත්නා රජයෙන් යලිත් මට කැඳවීමක් ලැබුණා බුද්ධිංශවලට සම්බන්ධ වෙන්නේ කියලා තොරතුරු විශ්ලේෂණ උපදේශකවරයා හැටියට රාජ්‍ය බුද්ධි සේවයට ආරක්ෂක අමාත්‍යංශයට අනුයුක්ත වෙලා මම ඒ වගකීම් තුරම දරුවා 2004 වෙනකම්. ඊට පස්සේ මම එදායින් පස්සේ මම ඊට පස්සේ වගකීම් තුනේ මට අයින් වෙන්න වුණා. මොකද රජය වෙනස් වුණා. නමුත් සුවිශේෂී කටයුතු වලට මාව බුද්ධිංශ වලින් ඊට පස්සේ ආපු ආරක්ෂක ලේකම්වරු කැඳෙව්වා ඉහළ මට්ටමේ පරිශන වලට. හරි, ඒගොල්ලන් මගේ පක්ෂ මම දේශපාලනය කරපු කෙනෙක් නෙමෙයි. නමුත් මගේ හැකියාවන් ඒගොල්ලෝ අවබෝධයෙන් තේරුම් අරගෙන ඒ වගේ පරිශන කටයුතු වලට බොහෝලාට කැඳෙව්වේ මමයි. නමුත් මම හමුදාවට උගන්වන එක දිගටම කරගෙන ගියා. 2006-2009 කාලයේ වකවානුවෙත් යුද්ධ ඉවර වෙනකන් අපි තමයි මං හිතන්නේ 14ක් ගුරුවරු හිටපු අය හමුදාව පිටිපස්සේ කිසිම ප්‍රසිද්ධියක් නොලබා ඒක අපි ඒ දේ කරේ. මම කියන්නේ මගේ ජීවිතයේ ඇත්තටම හමුදා කඳවුරලේ කාලේ ගත වුණයි කිව්වොත් නිවැරදි. මොකද මට ඒ තරම් මට ආරාධනා ලැබුණ හමුදාවෙන්. ඊට යුද්ධ ඉවර වුණාට පස්සේ මම ඒ අතරවාරදී මම 2009 මගේ ආචාර්ය උපාධියට අවශ්‍ය කරන පර්යේෂණය නිම කරා ගණිතය විෂයෙන් ආපහු. ඊට පස්සේ ඒකට මට පශ්චාත් උපාධිය මට ලැබුණේ 2014 බ්‍රිතාන්‍ය සරසවියකින්. නමුත් අද වෙනකන් මම පශ්චාත් උපාධිවලට ඉගැන්වීමේ කටයුතු කරන එක තමයි කරන්නේ. ඊට අමතරව මම ආරක්ෂක අංශවලට, එතකොට බුද්ධි අංශවලට, බන්ධනාගාර දෙපාර්තමේන්තුවට, පොලිසියට, බාහිර කතිකාචාර්යවරයෙක් හැටියට අදටත් මම ඉතාම සමීපව කටයුතු කරන ගුරුවරයෙක්. ඕක තමයි මම ආපු ගමන් මග. අබේරත්න මහත්මයා මගේ ජීවිතේ වෘත්තීය වශයෙන් අවුරුදු 25ක් විතරත්, ඊට පස්සේ කතිකාචාර්යවරයෙක් හැටියට තවත් අවුරුදු මං හිතන්නේ අවුරුදු 15ක් විතරත්. ඕ, ඇත්ත වශයෙන්ම අතිශය දුෂ්කර ගමනක් ඇවිල්ලා තියෙන්නේ. ඒ සඳහා දැඩි ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ. ඒ වගේම හොඳ දැක්මක් තියෙන. ඔබතුමා කිව්වා දෙයක් බාරගත්තොත් අවසන් ප්‍රතිඵලයක් නොලබා මං ඒ දේ අතාරින්නේ නැහැ කියලා. හොඳයි. ඒක හොඳ නායකත්වයේ ලක්ෂණයක්. මම එහෙමනම් ඔබතුමාගේ දේශන ගණනාවක් විද්‍යුත් මාධ්‍ය, ගුවන් විදුලිය, ලිඛිත මාධ්‍ය ඔස්සේ දැකලා තියෙනවා. ඒවට ඔබතුමා මූලිකත්ව දීලා තියෙන දැක්ම කියන සංකල්පය. ඒ දැක්ම කියන සංකල්පය කියන දේශනාදී අහගෙන ඉන්නකොට මට පේනවා ඒ ඔබතුමා කතා කරන්නේ හීනයක් පිළිබඳව. මොකද ඒ කියන දේ වර්තමානයේ මිහිපිට නැහැ. අනාගතයේ යම්කිසි දිනක යම්කිසි ඉලක්ක ඔස්සේ ගමන් කරමින් යථාර්ථයක් බවට, ජීවිතයේ සැබෑවක් බවට, එහෙමත් නැත්නම් භෞතිකයේ දැකිය තත්ත්වයක් නිර්මාණය කරගන්න තරම් උත්සාහයක් ඒක තියෙන්නේ. අපි ඒ ඉලක්කය කරා යන ගමනේදී යම් යම් මයිල්ස්ටෝන්ස් නැත්නම් ඒකට අපි කියමු සැතපුම් කණු පසු කරගෙන යන්න ඕනේ. එක දවසට දෙකට ලබා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඔබතුමාගේ උත්සාහය තුළින් ඔබතුමාගේ දේ සපත කරා. එහෙමනම් වචන කිහිපයකින් ලඝු කරලා ඉතා සංක්ෂිප්තව කියන්න, ඔබතුමා මේ දේශන පාසල් සිසුන්ට, දුවා දරුවන්ට, රාජ්‍ය සේවින්ට, පෞද්ගලික අංශයට, බුද්ධි අංශවලට, හමුදාවේ ආරක්ෂක අංශවලට මේ දැක්ම කියන සංකල්පයක් ජනගත කරගෙන යන්න ඔබතුමා උත්සාහ කරේ ඇයි? ඔය ලැබුණු පන්නරේද මේකට පිටුහලක් උනේ කියන පිළිබඳව අපේ ප්‍රේක්ෂකයන්ට කෙටි හැඳින්වීමක් සංක්ෂිප්තව කරන්න කියලා මම ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. දැක්ම කියන එක ඇත්තටම ප්‍රභේද දෙකක් හැටියට අපිට දකින්න මේක වර්ගීකරණය කරන්න පුළුවන්. ආයතනික දැක්ම සහ පුද්ගල දැක්ම කියන එක. ආයතනික දැක්මක් කියන්නේ ආයතනයක් තමුන් අනාගතයේ මොන වගේ තත්වයකට ආයතනය ගොඩනංවා ගත යුතු කියන එක ගැන ඒ ආයතනය හැටියට ඒක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක ඇත්තනම සිහිනයක් වගේ දෙයක්. නමුත් පුද්ගල දැක්ම කියන එක කවුරුත් එච්චර කතා කරපු දෙයක් නෙමෙයි. නමුත් බොහෝ වෙලාවට අපි රාජ්‍ය පාලනය වගේ දේවල් ගත්තොත්, එහෙම නැත්නම් සංකල්ප ක්‍රියාත්මක කිරීම වගේ දේවල් ගත්තොත් ආයතනික දැක්ම කියන එක එතනට අදාළ වෙන්නේ නැහැ. එතනට අදාළ වෙන්නේ පුද්ගල දැක්ම. දැන් මගේ මම උදාහරණ දෙකක් මම ගත්ත ළමයින්ට උගන්වන කාලෙදී
එක්කෙනෙක් තමයි ලී ක්වාන් යූ මැතිතුමා. එතුමාගේ 1950 ගණන්වල තිබිච්ච දැක්ම තමයි ලංකාවේ මට්ටමට සිංගප්පූරුව දියුණු කරන එක නොදියුණු රටක්ව පැවතිච්ච අවිධිමත් රටක්ව පැවතිච්ච සිංගප්පූරුව. ඒ එතුමා එක් තත්ත්වය උදා කරගත්ත තමුන්ගේ ජීවිත කාලය ඇතුළත ඒ දැක්ම යථාර්ථයක් බවට පත් කරා. අනිත් ගත්ත උදාහරණය තමයි බංග්ලාදේශයේ මොහමඩ් යුනුස් මැතිතුමා දුප්පත්කම ලෝකෙන් තුරන් කිරීම කියන දැක්මොස්සේ ක්‍රියාත්මක වෙලා ග්‍රාමීන් බැංකුව කියන සංකල්පය ලෝකෙට හඳුන්වා දීලා ග්‍රාම බංග්ලාදේශයේ මුලින්ම එක ක්‍රියාත්මක වුණේ. එතුමා නොබෙල් ත්‍යාගය දක්වා ගිය ගමන මම ওই දෙක තමයි උදාහරණ වලට ගත්තේ. නමුත් මම ඔක මුලින්ම තවත් පැතිකඩක් මම කවදාකවත් කියලා නැති ප්‍රසිද්ධියේ මම පෙන්වන්න ඕනේ. මම අලුත් විෂයක් හැදුවා හමුදාවට 1996 දී කොටි දඩේම කියලා. ඒ කොටි දඩේම කියන එක මම හැදුවේ ඇත්තටම මේ මුලට අවුරුදු 100කට ඉහත හරියට උතුරු ඉන්දියාවේ ජීවත් වුණා මේජර් ජිම් කෝබට් කියලා වෘත්තීය දඩයක්කරුවෙක්, විශ්‍රාමික හමුදා නිලධාරියෙක්. ඒ කාලෙදි හිමාල වනාන්තර ආශ්‍රිතව සත්තු මරාගෙන කන්නේ නැතුව මිනිස්සු මරාගෙන කන්න පුරුදු වෙච්ච කොටි ව්‍යාග්‍රයෝ කාලෙන් කාලට මතුවුණා. මේ වගේ සතෙක් මතුවුනහම ඒක මහා සමාජ ව්‍යසනයක්. ඒ නිසා මේ සමාජ ව්‍යසන එතකොට අර බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඒ කාලේ තිබිච්ච කෝබට් වගේ වෘත්තීය දඩයක්කරුවන්ගෙන් ඉල්ලා හිටියා මේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මේ සත්තුන්ව විනාශ කරන්නේ කියලා. කුමාරිය පොත් මම ළමා කාලේ ඉඳන් කියවනවා. නමුත් මම හමුදාවට උගන්වන්න ගත්තට පස්සේ මම දැක්කා මේ කෝබට්ගේ අත්දැකීම් හමුදා නිලධාරීන්ට කළමනාකරණ සංකල්ප උගන්වන්න ඉතා ප්‍රබලව උපයෝගී කරගන්න පුළුවන් කියලා. ඒ කෝබට්ගේ පොත් ටික ආයි කියවලා මම ඒකෙන් තමයි කොටි දඩයම් කියන දේශනය හැදුවේ. ඒක අතිශයින් ජනප්‍රිය දේශනයක්. ඒ ජනප්‍රිය දේ කොච්චර ජනප්‍රිය වුණාද කිව්වොත් ඒගොල්ලෝ ඒක විෂයමාලාවට විෂයක් හැටියට ඇතුල් කරලා උගන්වලා මට අනිවාර්ය ප්‍රශ්නෙකුත් ඒකෙන් දෙන්නේ කියලා කිව්වා. ඔතනදී ඊට පස්සේ පහු කාලයකදී 2006 මම ඕක තවත් කෙනත් ඇන්ඩර්සන්ගේ අත්දැකීම් තවත් වෘත්තීය දඩයක්කරුවෙක් එක්ක එකතු කළා මරණය අභිමුඛව තීරණ ගැනීම කියලා දේශනයක් හැදුවා. කැලෑ සටන් වලට යන අනුකණ්ඩ වලට විශේෂ බලකාය, කමාන්ඩෝ බලකාය, පොලිසිය විශේෂ කාර්ය බලකාය වගේ කට්ටියට ඒක අතිශයින් ජනප්‍රිය දේශනයක් වුණා 2006-2009 අවුරුද්දේදී. නමුත් කොටි දඩේම කියන දේශනය මම මුලින්ම පටන් ගත්තේ කෝබට්ගේ අත්දැකීමක් කරා දැක්ම කියන එක උගන්වලා. කෝබට් මං හිතන්නේ මට මතකයි චම්පාවත්ති මිනිකන ව්‍යාග්‍ර දේනුව දඩයම් කරන මෙහෙවරේ නිරත වෙලා ඉඳද්දී ඒ ව්‍යාග්‍ර දේනුව මිනිස්සු 625ක් මරාගෙන කාපු ව්‍යාග්‍ර දේනුවක් වාර්තාගතව. මේ දේනුව මේ ව්‍යාග්‍ර දේනුව දඩයම් කිරීමේ කාර්යභාරයේ සෑහෙන කාලයක් නිරත වෙලා උත්සාහ කීපයක් අසාර්ථක වෙලා කෝබට් එයාගේ රයිෆල් එක කරේ තියාගෙන ආපහු අධෛර්යයටපත් වෙලා මේක තව දඩයක් කාර්යයකට ඉතුරු කරන්න ඕනේ දෙයක් කියලා ඉවරලා ඒක මේ කෝබට් ආපහු එයා ආපු පැත්තට යන්න ගියා. ආපු දිහාවට යන්න ගියා මෙහෙම අතහැරලා දාලා. ඒ යනකොට කෝබට් දකිනවා එයාට විරුද්ධ පැත්තට කැලේ අඩිපාරක් දිගේ අවුරුදු 8ක විතර ගෑන් ළමෙක් හරකෙක් ඇදගෙන යනවා හරකව නාවන්න වතුරට. උඩ කෝබට් දන්නවා මේ ව්‍යාග්‍රය මේ අඩවිය මේ දවස් ටිකේම ගැවසුණා, ගොදුරක් හම්බුන්නේ නැහැ. මේ ගෑන් ළමයා සමහර විට මේ ව්‍යාග්‍රය ගැන දන්නේ නැතුව වෙන්න ඇති මේ වගේ නිදහසේ හැසිරෙන්නේ කියලා. එතකොට කෝබට් ගෑන් ළමෙන් අහනවා මේ ඇයි ළමයා දන්නේ නැද්ද මේ පැත්ත මිනි කන ව්‍යාග්‍රයේ අඩ මේ ගැවසෙන පැත්තක්, ඔය ළමයට බය නැද්ද මේ වගේ නිකන් ඇවිදගෙන යන්න මේ හරකෙක් ඇදගෙන, හරි මේ කිසිම හැඟීමක් නැතුව. එතකොට ගෑන් ළමයා කියන මන් දන්නවා ඔය සතා ගිය සුමානේ මගේ අහසල්වැසියෙක්වත් මරාගෙන කෑවා. නමුත් ඌ ඉන්නවයි කියලා අපි අපේ කටයුතු වල නිරත වෙන්නේ නැද්ද? මේ හරකා වතුර ගෙනියන්න ඕනේ, ඊළඟට තනකොළ කවන්න ඕනේ. මට බාරලා තියන්නේ නේද? ඌ ඉන්නවයි කියලා මට මේ ගම් මගේ වැඩ නොකර ඉන්න බෑ. මම යනවායි කියලා මේ ගෑන් ළම යනවා. එතෙන්දි කෝබට් එයා ගැන ලැජ්ජා හිතෙනවා. හරි, එතෙන්දි කෝබට් ලස්සන්ට ඒක අර්ථ නිරූපණය කරලා තියෙනවා. ඊකන ව්‍යාග්‍ර දේනුවක් දඩයම් කිරීම මහත් තෘප්තියක් ගෙන දෙයකි. එමෙන්න කරට කර කැපෙන සතුරෙකු තමුන් උගේම නිජ භූමිය තුළදී විනාශ කිරීම ඊටත් වඩා තෘප්තියක් ගෙන දෙයක්. නමුත් මේ සැමකටම වඩා වැදගත් වන්නේ හරි අවුරුදු 8ක දරුවෙකුට තමන් උපන් පොළවේ රිසිසල ලෙස සැරිසැරීමට අවකාශය සලසා දීමේ කියලා. ඕක මං කිව්වේ කෝබට්ගේ දැක්ම වුණේ
හරි අනාගත පරම්පරාව ඔවුන් උපන් දේශයේ නිදහසේ සැරිසරනු දැකීමට තමුන් කළ යුතු දේ මොකක්ද කියන එක තමයි එතනේ යාගේ දැක්ම හැටියට උගන්වන්නේ. නමුත් ඕකේ වටිනාකම මට තේරුණේ යුද්ධය පවතින කාලෙදී මට හම්බුණා මගේ ශිෂ්‍යයෙක්. එයා තමයි ප්‍රධාන කර්තෘවරයා හිටියේ මේ ප්‍රධාන චීෆ් එඩිටර් මේ හිටියේ අර මිලිටරි වෙබ්සයිට් එකේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් පවත්වාගෙන කිය. මට දවසක් පාරේදී හම්බුණා එයක්වස මේ වගකීම බාරගත් දවසේදී හරි මම මේකට දාපු මුල්ම පණිවිඩය තමයි හරි සර් අපිට උගන්වපු අර කෝබඩ්ගේ අත්දැකීම කියලා. අනාගත පරම්පරාවට නිදහසේ සැරිසැරීමට තමන් උපන් දේශයේ අවකාශය ලබා දීම තමයි අද සිටින හමුදා නිලධාරීන් අතින් විය යුතු මෙහෙවර කියන එක. මේ මෙහෙවර නෙමෙයි මේ ගේ දැක්ම විය යුත්තේ කියන එක. ඉතින් ඕ වගේ එක එතකොට තමයි මට තේරුනේ මම කොච්චර ආකල්පමය වෙනසක් මගේ ශිෂ්‍යයන්ගේ මනසේ ඇති කළා තියෙනවද කියලා. ඊට අවුරුදු 10කට 12කට පස්සේ ඒගොල්ලන්ට ඉදී මතක තියෙන. ඉතින් ඒක තමයි ඇත්තට මේ දැක්ම කියන එක මම ඔය උදාහරණ කවදාකවත් කොහෙදවත් කියලා නැහැ. අපිට ඒ කියන්නේ අපේ අපිට තියෙන අත්න වර්තමාන සමාජ අපි ගත්තොත් එහෙම වැඩිහිටියෝ හැටියට අපිට තියෙන ලොකුම වගකීම තමයි හරි මේ රත්තරන් නිජබිම අපි ඉපදිච්ච හරි මිනිස්සුන්ට නිදහස අනාගත පරම්පරාවට නිදහසේ සැරිසරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඒ කියන්නේ ඒගොල්ලන්ට හරි බයක් සැකක් නොවී ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමුන්ගේ අනන්‍යතාවයේ අභිමානවත් රැකගෙන දීනත්වයට පත් නොවී ඉන්න පුළුවන් භූමියක් බවට පත් කරන එක තමයි අපිට තියෙන ලොකුම වගකීම වර්තමානයේ පැවරිලා තියෙන වැඩිහිටියන්ට. ඔව් ඔබතුමා අපූර්ව පැහැදිලි කිරීමක් කරා. මම හිතනවා ඇත්ත වශයෙන්ම ඒ දඩයක්කාර කලේදී ඒ සත්වයා විනාශ කරලා දාලා අර ළමයාගේ වර්තමාන සහ අනාගත නිදහස තහවුරු කරපු එක තමයි එයාලා අපු විශිෂ්ටම සතුට. ඔව් ඒක තමයි එයා ඒ වගේ දැක්මවල තමයි අපි ඇති කරගන්න උනන්නේ. දැන් උදාහරණයක්කට අරගෙන බැලුවොත් එහෙම අපේ පුද්ගලයන්ගේ දැක්මක් තියෙනා වගේ නෛතික පුද්ගල භාවයක් තියෙන රාජ්‍ය ආයතන තියෙනවා. සංස්ථා, සමාගම්, අධිකාරී, සභා, මණ්ඩල ඒ වගේ නෛතික පුද්ගල භාවයක් තියෙන ආයතන තියෙනවා. ඒවටත් චක්‍රලේඛන වල නියම කරලා තියෙනවා ඉදිරි අවුරුදු පහ සඳහා සංයුක්ත සැලැස්මක් නැත්නම් කෝඕපරේට් ප්ලෑන් එකක් සකස් කරගත යුතුයි කියලා. ඒකේ තියෙනවා දැක්ම කුමක්ද, ඒ දැක්ම තුළින් ජනතාවට දෙන්න බලාපොරොත්තු වන මෙහෙවර කුමක්ද කියලා. ඇත්ත වශයෙන්ම ඔබතුමා කියන ඔය හීනෙයි ඔය දැක්මයි මේ රාජ්‍ය ආයතනවලට දැක්ම සහ මෙහෙවර තුළින් දෙන්න උත්සාහ කරලා තියෙන දේ ඔය කියන දැක්මත් එක්ක ගැලපෙනවද? ඔබතුමා ඔය කියන දේමද මේ රාජ්‍ය ආයතන තුළින් රටට දෙන්න බලාපොරොත්තු වෙන්නේ? මොකද ඒ රාජ්‍ය ආයතනත් නීතියකට ස්ථාපිත කරන දේ නෛතික පුද්ගල භාවයක් වෙන. එතකොට එයාලත් පුද්ගලෙක්. ඒ පිළිබඳව ඔබතුමා පොඩි කෙටි පැහැදිලි කිරීමක් කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. අපි ඕනම කෙනෙක් වගකීමක් බාරගත්තොත් ඒ බාර ගන්න වෙලාවේදී අපි තේරුම් ගන්න මෙතන නික්මිලා යන දවසක් තියෙනවා කියලා. සදාකාලිකව අපි කාටවත් තනතුරු වල රැඳෙන්න බෑ. ඒ කියන්නේ මොන වගකීම් දරන්න බෑ. අපි ඒක ලෝක ස්වභාවය ඒකයි. එතකොට අපි ඕන කෙනෙක්ගේ දැක්ම විය යුත්තේ මේක දැන් තියෙන තැන අපි අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගෙන ඊට පස්සේ මනසින් අපි වටහා ගන්න ඕනේ හරි මේක මම මෙතනින් නික්මිලා යනකොට තියෙන්න ඕනේ කොතනද කියන එක. දැන් ලීක්වානි වල හිතුවෙත් ඒ විදිහට. තියෙන தත්ත්වේ වටහාගෙන මම මෙතනින් නික්මිලා යන දවසට මම මේක කොතනටද ගෙනියන්නේ කියන එක. ඒක තමයි ආයතනයක් ආශ්‍රිතව ඒකේ මෙහෙවන පුද්ගලයාගේ දැක්ම විය යුත්තේ. ඉතින් එතකොට ඒ දැක්ම ඔස්සේ ක්‍රියාත්මක වීම තුලින් පමණයි ඒ ආයතනය අතාලතෙන්ට ගෙනියන්න පුළුවන්. නමුත් ඒකට සාමාන්‍යයෙන් සමහර වෙලාවට ටික කාලයක් ඒ පුද්ගලයාට ඒ තනතුරේ ඉන්න පුළුවන්කම තියෙන ඕනේ දැක්මක් යථාර්ථයක් බවට පත් කරන්න. නමුත් අද කාලේ අපි දකිනවා මම දකින ආධුනිකත්ව අධිකාරිය වගේ තැන්වල මේ අවුරුද්දට විතරක් මං හිතන්නේ සභාපතිවරු 3 දෙනෙක් හිටියා. ඉතින් එතකොට කොහොමද ඒ වගේ ආයතනයක දැක්මක් ඉදිරියට යන්නේ? ඒගොල්ලෝ මාසෙන් මාසෙට මාරු වෙනවනේ. හරි ඉතින් ඒ වගේ දේවල් අද කාලේ වෙලා තියෙන බරපතලම ගැටළු වලින් එකක් තමයි ආයතනික දැක්මවල එකතන පල් වෙන්න නැත්නම් ආයතන ආපස්සට ගමන් කරන්නේ. ඒ කියන්නේ සාධාරණ කාලයක් ඒ ආයතන මෙහෙවනයට ලැබෙන්නේ නැහැ. ඒ තමුන්ට ආවෙනික දැක්මවල ඒ ආයතන තුළදී තමුන්ගේ ඒක දුර කාලය ඇතුළත ඒවා යථාර්ථ බවට පත් කරන්න. ඇත්ත වශයෙන්ම ඔබතුමා අපූර්ව පැහැදිලි කිරීමක් කරා. අපිට අපේ පුද්ගල ජීවිතයේදී දැක්මක් තියෙන්න ඕන.
ඒ දැක්ම හීනයක් හීනයක් කොහොමද සැබෑ කරගන්නේ. ඒ වගේම අපි ආයතනයක සේවය කරනවා නම් ඒක පුද්ගලික හෝ රාජ්‍යාන්තික වේවා ඒ ආයතනයේ සේවකයෙක් වශයෙන් කටයුතු කරනවා නම් තමන් යම් කිසි කාල පරාසයක් සමහරට අවුරුදු 60 වෙනකන් ඉන්න පුළුවන් සමහරට ඊට කලින් නික්මි ගිහිලා වෙන තැනකට යන්න අදහස් ගන්න පුළුවන්. නමුත් අපි ගන්න වැටුපට යම් කිසි සේවයක් ඒ ආයතනට දෙන්න ඕනේ. ඒ අරමුණු ඔස්සේ තමන් සේවය කරන්නේ අවුරුදු 5කට 10කට ඒ කාලය ගත කිරීම තුළදී කවර ඉසව්වක් කරා තමන් මෙතනින් නික්මිලා යන දවසට ඔසවා තියනවද කියන කේ පිළිබඳ රටට ආදරයක් ඇති මිනිස්සු හදවතට ඇතුල් කර ගන්න ඕනේ. ඒකයි එතුමාගේ පණිවිඩය. මම හිතනවා දැක්ම සහීනිය පිළිබඳව රටට ජාතියට ආදරයක් ඇල්මක් දක්වන අපි හැමෝටම හොඳ පාඩමක් එතුමා අද මේ වැඩසටහනේ ලබා දුන්නයි කියලා. එහෙමනම් මේ වැඩසටහනට ඔබගේ වටිනා අදහස් ලබා දීම පිළිබඳව මම ඔබතුමාට ස්තුතිය පුද කරනවා. Baby, baby.